මේ වීඩියෝ එකේදී මම ඔයත් එක්ක කතා කරන්න යන්නේ chartered වලට පාඩම් කරන්න ඕනේ හරිම විදිය සම්බන්ධයෙන්. ඉතින් chartered accountancy කරන්න ඉන්න කරන දරුවෝ එමු නැත්නම් chartered accountancy වල හිර වෙලා ඉන්න කට්ටියට මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඒක නිසා වීඩියෝ එක මුලින්ම ඉඳලා අග වෙනකන් රැඳෙන්න කියලා ආරාධනා කරනවා. අපි යමු වීඩියෝ එකට. ඉතින් understanding the CA course structure කියන එක තමයි වැදගත්ම කාරණේ chartered accountancy කරනකොට. ඉතින් chartered accountancy කරනකොට business level 1 2 corporate strategic කියලා stages හතරක් තියෙනවා. ඉතින් මේ වගේ මේ course එකේ තියෙන structure එකයි ඊට පස්සේ subject එකේ තියෙන structure එකයි කියන්නේ subject එකේ තියෙන topics මොනවද කියන එකයි මේවා understand කරගන්න එක තමයි වැදගත්ම කාරණේ. මොකද වාට තියෙනවා learning outcomes කියලා වගේක් තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් ඕනේ වයි පාය වයි ඔක්කොම ටික පාඩම් කරනවා. ඉතින් වැදගත්ම කාරණේ තමයි ඔයාගේ learning outcomes බලාගන්න. ඒ වගේ වැඩි වේට් එකක් දීලා තියෙන්නේ මොන සබ්ජෙක්ට්ස් වලද, ඒ වේට් එක ඇතුලේ වැඩි මොන ටොපික්ස් වලද වැඩි වේට් එකක් දීලා තියෙන්නේ, ඒ ටොපික්ස් ඇතුලේ මොන ඒරියාස් වලද වැඩි වේට් එකක් දීලා තියෙන්නේ කියලා බලලා අනේ ඒවට වැඩි අවධානයක් දීලා පාඩම් කරන්න ස්ටාර්ට් කරන්න. ඒක තමයි වැදගත්ම කාරණේ chartered accountancy කරනකොට. ඉතින් දෙවෙනි කාරණේ තමයි chartered accountancy කරනවා නම් ඔයා පිළිවෙලක් වෙන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට පිළිවෙලකට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා අනිවාර්යෙන්ම create a study plan. ඒ කියනවා study plan එකක් අනිවාර්යෙන්ම හදාගන්න ඕනේ. ඒ study plan එකක් නිකන් plan එකක් විදියට විතරක් තියාගන්න එපා. දුයුගුතේ අනිවාර්යෙන් මේක allocate sufficient time ටිකක් allocate කරන දවසට මම මෙච්චර ගාණක් මේකෙන් පාඩම් කරනවා. business level කරනවා නම් business level එකේ ඇවිල්ලා accounting subject එකට මම මෙච්චර වෙලාවක් වෙන් කරනවා. law වලට මම මෙච්චර වෙලාවක් වෙන් කරනවා කියලා. අර allocate time එකක් වෙන් කරන මොකද සමහර කට්ටිය ගොඩක් දෙනෙක් ගොඩක් වෙලාවට කරන්නේ අර යා හදන්න කැමති interesting subjects වල නම් වැඩි කාලයක් දන්නේ. ඉතින් අර දන්න subject එක මන්තිමේදී ගොඩක් වෙලාවක් වා වෙන් කරන දෙයක් කරන්නේ නැතුව අපි වැඩි subject එක වැඩි වැඩි ටයිම් එකක් ඔයා වෙන් කරන්න ඕන. වාට ටිකක් අමාරු සබ්ජෙක්ට්ස් වල තමයි වැඩි ටයිම් එකක් වෙන් කරන්න ඕන. තුන්වෙනි එක තමයි set realistic study goals and deadlines. ඉතින් ඔයා හරියට ටයිම් එකක් plan කර කර දැන් මට මතකයි මම මේ දවස්වල පාඩම් කරද්දි මම exam එකට දවස් 60ක් මාස දෙකක් විතර තියෙද්දි දවස් 60 කියලා ඇවිල්ලා ටයිම් 11 එකේ ඉඳලා අංක 60ක අංක ටික මාක් කරගෙන ඇවිල්ලා 60 ඉඳලා එක එක කපා ගන්නවා. දවස් ටික ගන්න අඩු වෙනකොට ඒතර ඒ exam B කියන එක ඇති වෙනවා. ඉතින් ඔයාත් ඒ වගේ දෙයකට අනිවාර්යෙන්ම යන්න ඕන. අන්තිම එක තමයි review කරන්න ඕන. ඉතින් ඔයාගේ ප්ලෑන් එකක් හැදුවට වැඩක් නෑ. හදපු ප්ලෑන් එක අනුව වැඩ කරනවාද කියන එක රිවියු කරන්න බලන්න. වාට එක ප්ලෑන් එක පොඩ්ඩක් වෙනස් කරන්න ඕන නම් ප්ලෑන් එක වෙනස් කරලා ආයෙසරක් වාට හරියන ටයිම් ටේබල් එකක් හදාගෙන හරියට පාඩම් කරන්න වාට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඊළඟ වැදගත් කාරණේ තමයි ස්ටඩි මෙටීරියල්ස් ඇන්ඩ් නෝට්ස් කියන එක. මම මේ කතා කරන්න කලින් විශේෂයෙන් කියන්නම් ඔයා තම අපේ chat group එකට සම්බන්ධ වෙලා නැත්නම් chat group එකට join වෙන මම link එක දාන්නම්. ඒ වගේම අපි video channel එක දැනට අවිලා channel එක account සම්බන්ධ video 100කට එහා කරලා තියෙනවා. ඉතින් ඒ videos ටිකත් ඔයා බලලා නැත්නම් ඒවත් බලන්න මේවට අමතරව අර ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ස්ටඩි මටීරියල්ස් ඇන්ඩ් නෝට්ස් කියලා කියන්නේ ගොඩක් දෙනෙක් මේකෙන් මම අදහස් කරේ ඇත්තටම අර ඔයාට චාර්ජ් ඉන්ස්ටිටියුට් එකෙන් දෙන ඇවිල්ලා ස්ටඩි පැක් සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ගොඩාක් දෙනෙක් ස්ටඩි පැක් එකක් ගන්න එක්ක එක්සෑම් එක ලඟ වෙලා එහෙම නැත්නම් ගොඩාක් වෙලාවට කරන්නේ ගත් එක ඇවිල්ලා ස්ටඩි අර එක්සෑම් දාන්න ඕනේ. මොකද එක්සෑම් එක දාලා ඇප්ලයි කරනවා නම් ස්ටඩි පැක් ගන්න එක කම්පල්සරි. ඉතින් ඒක නිසා ගොඩක් දෙනෙක් කරන්නේ ස්ටඩි පැක්ස් එක අරගෙන ඇවිල්ලා එක පැත්තකට කරලා තියාගන්නවා. එහෙම නෙවෙයි වොයිස්ට මම ඇවිල්ලා මම වලට කලින් වීඩියෝ එකකින් කරලා තියෙනවා self study කරලා කොහොමද channel complete කරන්නේ කියන එකට වීඩියෝ එකක් මම කරලා තියෙයි. ඒකදී මම වාට කියලා තියෙනවා මම අවසාන ස්ටේජස් ටික සම්පූර්ණයෙන්ම පාස් වුනේ මෙන්න මේ ස්ටඩි පැක්ස් විතරක් පාඩම් කරලා. ඉතින්වත් අනිවාර්යයෙන්ම ස්ටඩි පැක්ස් ටික අතාරින්න එපා කොයි වෙලාවකවත්. ස්ටඩි පැක්ස් ටික හරියට පාඩම් කරන්න. ඒ වගේම ප්‍රිෆියර් කොන්සයිස් නෝට් ෆෝ ක්වික් රිවිෂන්. ඉතින් වැදගත්ම කාරණයක් මේක. ඉතින් ඔය ස්ටඩි පැක් වෙන්න පුළුවන්, ඔය ක්ලාස් වලින් එන නෝට්ස් වෙන්න පුළුවන්. ඒ ඔක්කොටම ඔයාව පාඩම් කරලා ඉවරලා ඔයා තනි ෂෝට් නෝට් එකක් දාගන්න ඕන. ඒ ෂෝට් නෝට් එක තමයි ඔයා එක්සෑම් වල අවසාන සතිය දෙක ඇතුළත පාඩම් කරන්න ඒවා විතරයි. ඉතින් ඒක නිසා ඔයා යන යන තැන් වලේ ෂෝට් නෝට් එක සාක්වැරි දාගෙන යන්න. ඒක උඩ නිකන් ෆ්‍රී ටයිම් එකක් වෙනකොට ඒක අරගෙන කියවන්න. ඉතින් සාමාන්‍ය චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි කියන්නේ පුතේ පාස් වෙන්න ලේසි නෑ මේක. මේ එක්සෑම් එක තාම චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් අද්දාක් විතර අද්දාස් ගණක් තමයි බී වෙලා ඉන්නේ. දැන් අවුරුදු 60ක් විතර ගිහිල්ලා. ඉතින් අවුරුද්දට 200ක් 300ක් විතර තමයි චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ලා බී වෙන්නේ. ඒ ළමයි ලොකු ප්‍රමාණයක් ලියනවා. ඉතින් ඔයා ඒ ගමනක් යනවනම් ඔයාට අවුරුදු 3-4ක කට්ටක් කන්න වෙනවම තමයි. ඉතින් ඒ කට්ට කාලවලට ලක්ෂ ගණන් සල්ලි හොයන්න ඕන නම් ඔය අවුරුදු 3-4 මහන්සි වෙන අවුරුදු 5ක් කියන අවුරුදු 5 කට්ටක් කරන්න උදේ. ඉතින් ඒක නිසා ඔකට ඔයා කොළ කැල්ලක් කරන් ගිහලා ඔයාගේ ෂෝට් නෝට් එක සරිසරි තැන් තැන් වල පාඩම් කරා කියලා කාටවත් ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාගේ නිසා අනිවාර්යයෙන්ම හොඳ ෂෝට් නෝට් එකක් දාගන්න. ඉතින් සමහර කට්ටියගේ ෂෝට් නෝට් සමහරලාවට එයාගේ නෝට් එකටත් වඩා ලොකුයි. එහෙම නෙවෙයි වැදගත් ඒවා ටිකට විතරක් ෂෝට් නෝට් එකක් දාගන්න. අර ගොඩක් වෙලාවට මේක ගොඩක් පාඩම් කරනකොට ලේසි වෙයි.
ඉනකටම understand the concept thoroughly rather than memorizing ඉතින් chartered accountancy මතක තියාගන්න ඕන දේ පුතේ කටපාඩම් කළා නම් පාස් වෙන්න පුළුවන් exam එකක් නෙවෙයි. ඔයා ඒ වගේ හඳුනා ගන්න ඕන concept එක. ඔළුවට දාගන්න concept එක. මොකක්ද මේකෙන් කියන්නේ කියන්නේ? මොකද application එකනේ අහන්නේ. ඔයා කටපාඩම් කරගත්ත කියලා මේක මෙහෙම පාඩම් කරගත්ත කියලා exam pass වෙන්න බෑ. ඒව pass වෙන්න පුළුවන් වාට school යන කාලේ නැත්නම් ඒ ලෝක කරන කාලේ ඒ වලට pass වෙන්න පුළුවන්. හැබැයි chartered accountancy කරනකොට memorize කරලා තේරුමක් නැහැ. memorize කරන ඕනේ තියෙන ඔබට මතක තියාගත්තේ නැත්නම් ඔයාලට ඒක concept එකගෙන ගන්නත් බෑනේ. හැබැයි පාඩම් කරලා ඉගෙන කටපාඩම් කරලා විතරක් වැඩක් නෑ. ඔයාගේ ඒකේ concept එක තමයි දුවපතේ ඉගෙන ගන්න ඕනේ. ඒක ඇවිල්ලා මොකක්ද කියන්නේ මේකේ? මොකක්ද මේකෙන් ඇවිල්ලා මේකේ concept එක මොකද? ඇයි මේක මේ විදියට වෙන්නේ කියන්නේ? ඒක තමයි ඇවිල්ලා ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතු කටපාඩම් කරලා විතර නම් chartered accountancy කට දාන්න බෑ පොතේ. ඊළඟ තමයි solve previous years question papers to understand the exam pattern. වැදගත්ම කාරණයක් පහුගිය පාස් පේපර්ස් ඇවිල්ලා කරන්න ඕන. විශේෂයෙන් බිස්නස් ලෙවල් 1 බිස්නස් ලෙවල් 2 වලට නම් මේක අදාළ වෙන්නේ නැහැ. මොකද මොක් පේපර් එක පාස් පේපර්ස් නැති නිසා. මොකද ක්වෙස්චන් බැංක් එකකින් ආන හැබැයි ඔය කෝපරේට් ලෙවල් ස්ට්‍රැටජික් ලෙවල් කරන දරුවෙක් නම් අනිවාර්යයෙන්ම එහෙම නැත්නම් කේස් ස්ටඩි කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම පහුගිය විභාග ප්‍රශ්න තමයි කරන්න ඕනේ. මට මතකයි මම MA කරන කාලේ මම අවුරුදු 15ක විතර පාස් පේපර්ස් කරා ඒ දවස්වල. ඒකල පාස් පේපර්ස් වලින්ම තමයි ඔබට ගිහින් ඒ වගේම මොන එක්සෑම් එකකට කරනකොට අර පාස් පේපර්ස් වල තිබුණ පැටර්න් එකින්ම තමයි ඔකත් ඇවිල්ලා තිබුණේ. ඉතින් ෆයිනල් ස්ටේජ් වලදී විශේෂයෙන් මේක ගොඩක් වැදගත් වෙනවා. මෙන්න මේ පාස් පේපර්ස් කරනකොට අනිවාර්යෙන්ම එක්සෑම් එකේ පැටර්න් එක දුවපතේ හඳුනා ගන්න ඕන. ඊට පස්සේ වැදගත් කාරණා තමයි මොකක් පයිලට් ටෙස්ට් ඉතින් මේක විශේෂයෙන් බිස්නස් ලෙවල් කරන දරුවන් ගොඩක් වැදගත් වෙනවා. මොකද පාස් පේපර්ස් ඉන්න තැන නිසා අනිවාර්යෙන්ම මොක් පේපර්ස් පයිලට් පේපර්ස් එන තියෙනවා. ඒවා ටෙස්ට් වලට මුන්න දෙන්න. ඒවා නිකන් අතල් යන්න එපා. පාඩම් කරලා එක්සෑම් එකකට කරනවා වගේ වෙලා හරියට පාඩම් කරලා යන්න. ඒක ගොඩක් දේවල් මේකෙදි ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඊළඟ තමයි focus on both theory and practical aspects විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. දැන් management MA වගේ subject එකක් ගත්තොත් එහෙම මේවා කටපාඩම් කරලා දැන් ඔයාලට ගොඩ දාන්න බෑ දෙවි පුතේ. මේවා ඇවිල්ලා theory ම විතරක් නෙමෙයි theory ඊට පස්සේ apply කරන විදිය දාන්න ඕනේ. ඉතින් ඇවිල්ලා කොහොමද discount factor එකට inflation එක apply කරන්නේ? කොහොමද tax වලදී ඇවිල්ලා මේක කොහොමද මේවා වෙන්නේ කියන ඒවා ඇවිල්ලා කටපාඩම් කරලා විතරක් නෙවෙයි ඔයා තියරි ඉගෙන ගන්න එකේ ප්‍රැක්ටිකල් පැත්තත් බලන්න. මේක මෙහෙම වෙන්නේ කොයි කියන එක හිතන්න. දැන් ටැක්ස් එක වගේ ගත්තොත් එහෙම ටැක්ස් වලදී ඉන්ඩිවිජුවල් ටැක්ස් කැල්කියුලේට් කරද්දී ලෝබල් ටැක්ස් ඩිසලෝබල් ටැක්ස් කියලා තියෙනවා. ඉඩ දෙන වියදම් සහිත නොදෙන වියදම්. ඉතින් ඉඩ දෙන වියදම් නොදෙන වියදම් දාදී ඇයි බලවැනික කල්පනා කරලා බලන්න ඇයි මේක ඉඩ දෙන්නේ නැත්තේ? ඒක ප්‍රැක්ටිකලිව හිතන්න ඕන. ඒක තමයි පාඩම් කරනකොට මතක තියාගන්න තියෙන හොඳම විදිය. චාර්ටර්ඩ් කවුන්ටන්සි කියලා කියන දේ මේ කටපාඩම් කරලා පොහොදාට කියලා එක්සෑම් දීලා පාස් වෙන්න පුළුවන් එක්සෑම් එකක් නෙවෙයි. ඒක එහෙම කරන්න බෑ. මේක ඇවිල්ලා වෙනම වාට ඔයාව පොඩ්ඩක් ඔයා පුරුදුලා ඉන්න විදියක් තියෙනවා. මේ පැත්තෙන් ඔයා වෙනස් වෙන්න වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් චාර්ටර්ඩ් කවුන්ටන්සි ගොඩක් දෙනෙක් පාස් වෙන්න බෑ. ඉතින් ගොඩක් ළමයි එකම ස්ටේජ් එකේ ගොඩක් වෙලාවට හැමදාම ඉන්න ප්‍රධානම හේතුව තමයි මොනවයි තාම හඳුනාගෙන නැහැ මේ කටි චාර්ටර්ඩ් කවුන්ටන්සි වල පැටර්න් එක මොකක්ද කියන එක. චාර්ටර්ඩ් කවුන්ටන්සි එකේ ඉන්ස්ටිටියුට් එක බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක තාම හඳුනාගෙන නැහැ. ඉතින් ගත්ත ගමන් ගිරවෝගේ පාඩම් කරගන්න කෙනෙක් නෙවෙයි පුතේ. ඔයා කරන්න ඕන චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? කොයි වගේ විදියටද උත්තර දෙන්න බලාපොරොත්තු වෙන්නේ? අන්න ඒක තමයි ඔයා ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඊළඟ කාරණේ තමයි ටයිම් මැනේජ්මන්ට් එක. ඉතින් කාලය කළමනාකරණය කරනවා කියන එක වැදගත් වෙනවා. විශේෂයෙන් බිස්නස් ලෙවල් වල MCQ වලට නම් මේක ගොඩක් අදාළ වෙන්නේ නැහැ. හැබැයි ටයිම් මන්ද මදි වෙන වෙලාවල් තියෙන MCQ වලදී ගොඩක් වෙලාවට ඉතින් ඔයා ප්‍රශ්න මං කිව්වා පාස් පේපර්ස් එහෙම කරනකොට එක ප්‍රශ්නයක් කළා ආය වතුර කබ්බීලවත් කාලේ එහෙම වෙලා ආයෙනක ප්‍රශ්න කරන්න යන්න එපා. ඔයා ආවිල පේපර් එකක් ගන්න ඕන. අපි 2024 පේපර් එකක් ගත්තා නම් 2024 පේපර් එක අරගෙන මේ පේපර් එකට ආවිල පැය 3ක් නම් තියෙනවා. පැය 3 හරියටම අරගෙන ඒ පැය 3 එක්සෑම් ටයිම් එකේ කරන විදියටම තමයි පාස් පේපර් එක කරන්න ඕන. මොක් පේපර්ස් කරනකොටත් එහෙමයි, පයිලට් පේපර්ස් කරනකොටත් එහෙමයි. ඔයාට පේපර් එකක් දීලා තියෙනවා නම් පේපර් එකට ඇලෝකේට් කරන ටයිම් එක වෙනිම ඒ ඔයා ගෙදරදී ආවිල පුරුදු වෙනකොටත් ඒ වෙලාව අරගෙන ඒ විදියටම කරන්න. ඒකින් ඇවිල්ලා තමයි ටයිම් මැනේජ්මන්ට් එක කරගන්න පුළුවන්. මොකද විශේෂයෙන් කෝපරේට් ස්ට්‍රැටජික් කරනකොට දෙපොතේ ටයිම් එක මදි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් ඇවිල්ලා ඕනම ළමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න පහක් තියෙනවා නම් ප්‍රශ්න හතරකට තමයි හැමදාම උත්තර දීලා ඇවිල්ලා කියන්නේ. මට අන්තිම එක පේපර් එකක් කරගෙන ඉන්න බැරි වුණා කියලා. ඒක නිසා හොඳට මතක තියාගන්න මෙන්න මේ ටයිම් මැනේජ්මන්ට් එකත් ගොඩක් වැදගත් වෙනවා. ඊළඟ තමයි ඇවිල්ලා focus on solving practical problems related to accounting, taxation and auditing. ඉතින් විශේෂයෙන් මම කියෝ මේක practical aspect එක තමයි බලන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම tax වලදී එහෙම, විශේෂයෙන්ම මේ වලදී auditing වලදී, දැන් audit වලදී වුණත් නිකන් කටපාඩම් කරපු දෙයක් වයින් අහන්නේ නැහැ නේ. audit වගේ subjects වලදී අහන්නේ වගේ ඒක වගේ අහන්නේ. විශේෂයෙන්ම මේක ඇවිල්ලා practically apply කරන්න කොහොමද? client place එකේදී මේ වගේ දෙයක් වුණොත් කොහොමද මේවා කරන්නේ? ඉතින් අන්න ඒක තමයි ඔය ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ ඊට පස්සේ ඊළඟ කියන්නේ තේමයි understand the application of concept
concept in the real world scenario. This is a me chartered accountancy can be put the real world එකට අදාළව අහසම ප්‍රශ්න අහන්නේ. ඒකයි ගොඩක් දෙන chartered accountancy අමාරුයි කියන්නේ. අර අන්තිමේදී පාඩම් කරපු ඒවා මුකුත් නැහැ කියලා කියන exam එකේදී. එහෙම තමයි පාඩම් කරපු ඒවා මුකුත් නැහැ exam එකේදී. ඇයි පාඩම් කරන එකේදී මෙන්නත් වගේ study packs වල තියෙන්නේ theory එක තියෙන්නේ. ඒක apply කරන විදිය තමයි ඉගෙන ගන්න ඕනේ. ඒකට අවිල්ලවා පාඩම් කරලා කටපාඩම් කරලා විතරක් තේරුම් ගන්න. ඒකයි ඊට පස්සේ කල්පනා කරලා බලන්න මේක apply කරන්නේ කොහොමද? මේක මේ කොහොමද වෙලා practically apply වෙන්නේ? අනේ ඒ application එකවා ඉගෙන ගන්න තාක් කල් දුවේ වට විශේෂයෙන්ම corporate strategic level complete කරන්න බෑ. විශේෂයෙන්ම strategic level එක. ඉතින් ඒ වගේ stages complete කරනවා නම් application එක හරියටම දැනගන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ concept එක කොහොමද කියන එක. ඉතින් ඒක improve කරන්න මම ඉස්සරහට වෙන videos ටිකක් දෙන්නම්. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කොහොමද මේ application එක apply කරන එක ඇවිල්ලා ඒ knowledge එක වැඩි කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව මම කතා කරන්නම් ඔයත් එක්ක. ඊළඟ තමයි keep track of amendments and the changes in accounting standards විතරක් නෙවෙයි changes වෙනවා ඊට පස්සේ tax වල වෙනස් වෙනවා tax year එක වෙනස් වෙනවා ඉතින් සමහර ළමයි මට මතකයි සමහර ළමයි exams වලදී ලියලා තියෙනවා උත්තර ලියනවා සමහර ළමවට එයා දන්නේ නැහැ tax එක මේ ඉස්සරේ අහන tax එක මොකක්ද කියලාවත් දන්නේ නැහැ අර පහුගෙන පරණ note එකක් දිහා බලාගෙන මේ ඉස්සරේ වින්න exam එකේ tax paper එක තියෙනවා ඉතින් එහෙම වැඩක් නැහැ ඒක මොකද ඒක tax එක මොකක්ද වාගේ ලියන exam එකට අදාළ නැහැ tax එක මොකක්ද කියන එක ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඒකලා ඒකට අදාළ notes එක තමයි පාඩම් කරන්නේ එහෙම නැතුව පරණ ඇවිල්ලා නෝට්ස් පාඩම් කරන වැඩක් නැහැ. accounting standards වලත් එහෙම accounting standard එකක් revise වුණා නම් සමහරවිට ඇවිල්ලා මම කියවනවා ඊට කලින් videos වලදීත් මම කියලා තිනවා එකම exam එක සමහරවල් repeat කරනවාට 32 සමහරවල්ට සමහර ළමයි ඉන්නවා එකම paper එක විශේෂම strategic level වගේම ගත්තොත් paper එක 5-6 සැරයක් ලියන සර කට්ටිය ඉන්නවා. ඉතින් හැබැයි එතකොට ඒකත් ඇර tax එක අපි හිතමු tax එක 6 වෙනි සැරේ නම් ඔයා ලියන්නේ අර පළවෙනි සැරේ ලියපු note එකම තමයි තාම ගෙවන්නේ. හැබැයි ඒකෙම ඔයාට pass වෙන්න බෑ නේද? ඒකට ඒකට හේතුව ඒ ඇවිල්ලා note එක දැන් apply වෙන්නේ නැහැ. accounting standard වෙනස් වෙනද ඇයිද සමානලවට tax එක වෙනස් වෙලා ඇති tax වෙනස් වෙලා ඇති. ඉතින් ඒක නිසා ඒ පරණ note විශේෂයෙන් පාඩම් කරනවා use කරනවා නම් ඒව ටිකක් පරිස්සමින් කරන්න ඕන. අවසාන කාරණේ තමයි බිලියෝවි වේබිලිටිස් ඇන්ඩ් ස්ටේ මොටිවේටඩ් ඉතින් මොන දේ වුණත් උතර මතක තියාගන්න දෙයක් පුතේ චාටර්ඩ් ඇකවුන්ටන්සි ගැන අමාරුයි කියන එක දැනගෙන කරන්න පටන් ගන්න. ඉතින් ඔය එක දැනගෙන යනවා නම් ඔයාලට එක්සෑම් එකට මහන්සි වෙන්න ඕන කියන එකත් ඔයා ඉගෙන ගන්න. ඉතින් මහන්සි වෙනකොට පාඩම් කරන්න ඕන විදිහම තමයි මම මේක ඉගෙන ආවේ. ඔයා හැම වෙලේ මට මේ වීඩියෝ එක පුරවට මට සරලව කියන්න තියෙනවා ඔයාලට තියරි විතරක් පාඩම් කරලා තියරි කඩපාඩම් කරලා විතරක් ඉන්න එපා. ඇප්ලිකේෂන් එක අනිවාර්යයෙන් ඉගෙන ගන්න. ඒ ඇප්ලිකේෂන් එක කොහොමද ඉගෙන ගන්න කියන එක තමයි ඔයාට වැදගත්. ඇප්ලිකේෂන් එක කොහොමද ඉගෙන ගන්න කියන එක හරියට දැන ගන්නක මට chartered accountancy හරියට complete කරන්න බැරි වෙයි. ඒක නිසා ඒකත් හරියට ඉගෙන ගන්නවා. මොන දේ වුණත් අනිවාර්යයෙන්ම exams වලට fail වෙන්න පුළුවන්, pass වෙන්න පුළුවන්, සමහර exam අමාරු වෙන්න පුළුවන්, ලේසි වෙන්න පුළුවන්. ඉතින් මොන දේ වුණත් අනිවාර්යයෙන්ම chartered accountant කෙනෙක් මං කවදා හරි වෙනවා කියන එක ඇවිල්ලා වා ඉතේ තියාගෙනවා මහන්සිලා පාඩම් කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේදී අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කිරේදී මට තව මොන හරි දෙයක් දැනගන්න තියෙනවා අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් සැරයක් හම්බෙමු.